අයිබෝන් ඊළඟට මම කතා කරන්න බලාපොරොත්තු වෙන රාහු දසවැන්නේ අය ගැන. රාහු දසවැන්නේ හිටපු අයගේ උදාහරණයක් කියනවනම් කන්‍යා ලග්නෙන් උපන් හිටපු ජනාධිපති වර්තමාන අගමැති මහින්ද රාජපක්ෂ මහත්මයාගේ මේ රාහු දසවැන්නේ. රාහු දසවැන්න අයගේ කියන්නේ උප්පත්තිය කලින් උප්පත්තිය මේ ලංකාවේ වෙන්න බෑ. ඒක අපිට ඊශ්වරයන් වහන්සේලා කීප දෙනෙක්ගේ පොත්පත් පරික්ෂා කරනකොට පෙනී ගොස් තියෙන කලින් ආත්මේ වෙනත් රටක තමයි බොහෝ වෙලාවට සිදු වෙලා තියෙන්නේ කියලා පෙන්නුම් කරන රාහු දසවැන්නේ ඉන්න ඇයට වීසා කියන ඒවා ටක් ගාලා ලැබෙනවා. ඉතින් රාහු දසාවේදී තමයි මහින්ද රාජපක්ෂ මහත්මයා ජනාධිපති වුණේ. ලෝකේ රටවල් ගණනාවක් 100කට වැඩිය ගියේ ඒ රාහු 10යි. පොතපතේ සඳහන් වෙන්නේ රාහු 3 11 ඉන්නකොට විතරයි උප්පත්ති රාහු දසයි සුභඵල දෙන්නේ කියලා නැහැ. ඊට වඩා දසවැන්නේ සුභඵල දෙනවා කියලා මේ හොඳම උදාහරණ සහිතව මම මේ ප්‍රේක්ෂකයන්ගේ දැනගැනීම පිණිස කරුණු පහදලා දෙන්නේ. රාහු දසවැන්නේ නම් පුදුම විදිය වස්තුව දීපල උරුම වෙනවා. ඒක කාටවත් නැති කරන්න බැරි තත්ත්වයක්. රාහු දසවැන්නට ඉතාම බලවත්. නමුත් පොතපතේ නැතුණාට අපේ පර්යේෂණ වලින් අත්දැකීම් වලින් තමයි මේ සඳහන් කරන්නේ. ඔන්න යම් කිසි කෙනෙකුගේ කේන්දරේ රාහු දසවැන්නේ ඉන්නවා නම් ඒ දසාවල් ලැබුවා නම් ඒ තැනත්ත අනිවාර්යෙන්ම ස්ථිර වශයෙන්ම ඉහළට යනව එක වළක්වන්න බෑ. වීසා ඉල්ලුවොත් පිටරට පදිංචි වෙන්න හොඳ පිහිටීම රාහු 10 අය ඒක කියන්න ඕන. තෙරුවන් සරණයි.